ඔයාට මම ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්න. Yes, ready. පරණ ක්‍රමයේ අනුව මේ ඇවිල්ලා million dollar questions. ඩොලර් මිලියනයක් විතර වටිනවා මේ ප්‍රශ්නේ මේකට දෙන උත්තරේ. මේක අඩුම තරමේ හතරකටවත් උත්තර දුන්නා. කොච්චර ප්‍රශ්න අහනවද? මම ඔයාගෙන් හත අටක් අහන්න. හරි, ඔකේ. අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ. හරිද? මේකට ඔබ අනිවාර්යයෙන්ම නිකන් අහගෙන ඉඳලා බෑ. අඩුම තරමේ මට ඔබ ගෙස් කරන සද්දෙවත් ඇහෙන්න ඕන. මට ඇහෙන්න ඕනේ ගල් සද්දයක් ඇහෙන්න ඕනේ. හිතෙන් එන්න ඕනේ මේ සද්දේ. හා, ඔකේ. මිනිසාට අයිති මිහිපිට සිටින හොඳම මිතුරා කවුද? හොඳම මිතුරා මිනිසාට බොහොම ආසන්නින්ද මම පිළිගන්නවා. හරි. ඒක තමයි බුද්ධිය. යේ! මම හිතන්නේ මොලේ කියලා කියන්නේ නැත්තේ බුද්ධිය බුද්ධිය තමයි. යස් යස්. මම වාට මොන තරම් උදව් කරනවද? මොන තරම් වටිනා මිනිස්සු ඉන්නද? මං ගැන කතා කරා ඇති අපි ප්‍රශ්න වලට. දෙක. යස්. මිහිපිට ඇති ඉහළම දේ කුමක්? ඒකත් ඉතින් ඔය බුද්ධිය ළඟින් යන එක. ප්‍රඥාව. බුද්ධිය ප්‍රඥාව ළඟ ළඟ දෙකක් නේ. ඌට වෙනසක් තියෙනවා මේකේ. මුල් අකුර කියන්නේ නැද්ද? දයන්නේ දයන්න. දයාව. දයාව තියෙන. දයාව. දැනුම. දැනුම. ආ ඔකේ. ඒක නෑනේ හින්දා. එක්ස්කියුස් නැද්ද? තියෙන දෙයක් වාල බැරුණා නම් පිළිගන්නවා දැන් මේක තමයි. ටිකක් නේ. එකයි නේ. ඒක අහලා නැහැ. ඔකේ. ලෝකයේ ඇති වඩාත්ම ගැඹුරු අගල කුමක්ද? මරියානා නැවෙන බව මම වාට පැහැදිලි කරන්න. ලෝකයේ ඇති වඩාත්ම ගැඹුරුම අගල මෝඩකම නැත. නැත. ගැහණියකගේ හදවත. ජරේ ගැහණියකුත් මේනේ. මොකද්ද? මිනිහෙක් නෙමේ ඉන්නේ. බලමු මේක නැති වූ පසු නැවත ලබා ගත නොහැක්කේ කුමක්ද? කාලය. ඉස්සරහෙන් හරි ගත්ත හැකිනේ කාලය නේ. සංගීතයේ අමරණීයම කොටස කුමක්ද? ස්වර. හරි. සුලංගටත් වඩා වේගයෙන් ගමන් කරන්නේ කුමක්ද? සුලංගටත් වඩා වේගයෙන් ගමන් කරන්නේ වා ඒක නම් ආලෝකය. සුලංගටත් ආලෝකයටත් වඩා වේගයෙන් ළඟයි. මිනිස් සිතුවිලි. හරි, ඔකේ. මිහිපිට ඇති වඩාත්ම මිහිරිතම දේ කුමක්ද? ඒක පොඩි හැබැයි. මීපැණි පොඩි බෝතලේද? මීපැණි පොඩි බෝතල. මිහිරිම දේ. නෑ නෑ, කාලේ බෝතලේ. මිහිපිට ඇති වඩාත්ම මිහිරිතම දේ කුමක්? අත දරුවෙකුගේ හිනාව. හිතුවේවත් නෑ මන් දන්නවා. පැත්ත පලාතකවත් හිතේ. හරි, ඊළඟ එක. දැන් ඔන්න මේවා. දැන් අපි දන්නවා කියලා හිතන් ඉන්න මේවන්. හරි. රාජ්‍ය පාලනයේදී වඩාත්ම අත්‍යවශ්‍ය සාධකය කුමක්ද? හං මහජනතාව. මහජනතාව ඉන්නවා ඉතින්. රාජ්‍ය පාලනයේදී වඩාත්ම අත්‍යවශ්‍ය සාධකය කුමක්ද? හරි දේ හරි වෙලාවට කිරීම. ඒකට මොකද්ද අපි කියන්නේ තනි වචනේ? නිවැරදි තීරණ ගන්න. ඒකට තියෙන්න ඕනේ මේක. මොලේ තියෙන්න ඕනේ. ආ. දක්ෂකම. රාජ්‍ය පාලනයේදී තියෙන්න ඕනේක තමයි දක්ෂකම. දක්ෂකම. රජෙකුට අවසානයක. හරි. රජෙකුට සිටිය හැකි ලෝකේ බලවත්ම සතුරා කවුද? රජෙකුට ලෝකේ සිටිය හැකි බලවත්ම හතුරා කවුද? නයිනි. බලන්න නයිනි. පිටා. බලවත්ම සතුරා. විපක්ෂ. කව. මීඩියා. මම ඒක කියනවා කොමරි. ඔව්. උදගුකම. ළඟයි. මාන්නය. ළඟයි. අනිත් අය කියන. ආ. අහංකාර. ආ. ආටි. ආටි. මොකද? ආත්මා. ආත්මා ලියනගේ. ආත්මා ලියනගේ. මොකද නේ? ආත්මార్థකාමී කව. ඔකේ. අවසන් වත්. රයිට්. මේක කොහෙන්ද? මේ ටික කොහෙන්ද? අක්බර් බිල්බර්. බලවත්ම සතුරා. ආත්මార్థකාමී කව. රජෙකුට ඒක තියෙන්න බෑ. ඔයගොල්ලෝ ආත්මා ලියනගි. මොනවාද මේ? දිනපතා ලෙත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියුත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.